ලංකාවේ වටිනා ස්ථාන ඓතිහාසික ස්ථාන හොයාගෙන අලුත් ලෝකේ අපි යන චාරිකාව තුළ අද අපි ආවේ පැලෑන්ද රජමහා විහාරයට. ඉතින් ආපු වෙලාවේ අපේ මේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේව අපි ගෞරව නමස්කාර පුරපේ ගන්න අපේ හාමුදුරුවනේ අවසරයි කියලා වහන්සේව. මොකක්ද මේ විහාරේ වටා ගොඩනැගිලා තියෙන ඓතිහාසික වටිනාකම අපේ හාමුදුරුවනේ? ඔව් මේකයි තියෙන්නේ. දැන් ඉතිහාසය ගැන කතා කරනකොට මහත්මයෝ අපි මූලාශ්‍ර ගැන හොයන්නට එපා. එහෙමයි. ඒ මූලාශ්‍ර ගැන හොයාගෙන යනකොට චූල වංශය, රාජාවලිය, ඒ වගේම පෘතුගීසි සමයේ ලියවිච්ච සියලුම මෙහා ලියවිච්ච සියලුම ඉතිහාස කෘතිවල පැලැන්ද ගැන සඳහන් වෙනවා. එතකොට මෙතන ඓතිහාසිකත්වයට පත්වන්නේ කෝට්ටේ යුගයේ හිටපු සෙන්පති වීදී බණ්ඩාර. ඒ වීදී බණ්ඩාර සෙනවිතුමා ගැන කතා කරනකොට එතුමාගේ පළවෙනි විසව තමයි සමුද්‍රදේවි. ඒ සමුද්‍රදේවිව අස්ථාන කියන්නේ නොහිතපු විදිහ ආකාරයකට මුණ පාලා ඇයව මැරුවා. මැරුවා. ඒ මැරුවෙන් පස්සේ යාට කෝට්ටේ ඉන්න බැරි වෙලා සීතාවකට පලා ගියා. සීතාවක මායාදුන්නේ රජුරෝ සමග එක්කාසු වුණා. මායාදුන්නේ රජුරෝ සමග එක්කාසුනේ පෘතුගීසීන්ට විරුද්ධව ප්‍රබල සටනක් කරන්න. එතෙන්දී එයා සමග එයා මේ මායාදුන්නේ රජුරුවන්ගේ සිටිය සූර්ය දේවිය කියලා කුමාරිකාවක්. අන්නේ සූර්ය දේවිය කියන කුමාරිකාව අරගෙන තමයි පැලැන්දට ආවේ. චූල වංශයේ සඳහන් වෙනවා කාලතිත්තං තතෝ ගන්්වා පංචයෝජන රට්ඨකේ පුරම් පිලන්ද ගාමස්සෙන් මාපෙත්වාන වසින්තහින් කියලා. එතකොට එයා සීතාවක හිල්ලා එනකොට කළුගඟෙන් මෙගොඩ වෙලා පස්සෙදුම් රට පිලන්ද කියන ගාමයට ඇහිල්ලා නගරයක් කරගෙන වාසය කළා කියලා තියෙනවා. විදියබණ්ඩාර සෙන්පතිතුමා. එතකොට මේ කාලේ හැටියට සඳහන් කරනවා එයා හමුදා ප්‍රති. එතකොට මෙහි ඇහිල්ලා පෘතුගීසීන්ට විරුද්ධව යුද්ධ කරන්න යුද්ධ ආයුධ හදලා තියෙන්නේ මෙහි තමයි. සේනාව රැස් කළේ මෙහි තමයි. ඊළඟට මෙහාට එනකොට විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන විහාරස්ථානය ආශ්‍රය කරගෙන. එතකොට එයාගේ සේනාව 14,000ක් පැමිණිලා තියෙනවා. ඒ 14,000න් පැමිණිච්ච සේනාපතින්ගේ පරම්පරාවල් තමයි අද මෙහි තියෙන්නේ. ඒ කියන අර සෙන්පතිය තුමා පැකපාපු 14,000 කියලා සේනාවකින් පැවතෙන පරම්පරාව. මේ පැලැන්ද කියන ගම හැදිරෙ තින්නේ එහෙම. ඔව් පැලැන්ද කියන්නේ පිලන්ද කියලා කියනවා. පිලන්ද කියලා කියන්නේ ආභරණ වලට. මාළියෙන් ආභරණ. එතකොට රාජරාජ මහාමාත්‍යාදීන්ට හා යුද්ධයට අවශ්‍ය කරන ආයුධ හදපු ගම තමයි පැලැන්ද කියන්නේ. ඒ ලොකු ඉතිහාස කතාවක් අපේ හඳුන්නේ. එතකොට ඒකේදී එතකොට ඒ ආභරණ හදපු තැන් තියෙනවා. ඒවට කියනවා පන්නේ වත්ත, පන්නේ කුඹුර, පන්නේ ඇල කියලා ව්‍යවහාර කරනවා. අදටත් ඒ නම් ව්‍යවහාරේ භාවිතා වෙනවා. ව්‍යවහාර කරනවා. ඊළඟට ඒ ආයුධ හදපු පරම්පරාවට කියනවා පැලැන්ද ගංගාචාරිගේ කියලා කියනවා. ඒ වාසගම් පැලැන්ද ගංගාචාරිගේ කියන්නේ පරම්පරාවක් ඉන්නවා. ඊළඟට සෙන්පති ගැන කතා කරනකොට මේ හේවාපන්න ආරච්චි කියලා කොටසක් ඉන්නවා. උඩුවන අතකෝරල කියන තව කොටසක් ඉන්නවා. ඊළඟට ලේකම් ලියනගේ කියලා තව කොටසක් ඉන්නවා. ඊළඟට මේ මොර මුදලි කියලා තව කොටසක් ඉන්නවා. ඔය විදිහට ඒ අයගෙන් පැවතෙන පරම්පරාව ඊළඟ ඉද්දකොට හේවගේ. ඔව්. ප්‍රසිද්ධ වාසගම් මේවා. ප්‍රසිද්ධ වාසගම් ඒගොල්ලෝ තමයි මෙහි පදිංචි වෙලා ඉන්නේ. ඊළඟට අනිත් එක තමයි වීදියේ බණ්ඩාරත් එක්ක ආපු මුස්ලිම් ජනතාවත් නේද? එතකොට වීදියේ බණ්ඩාරගේ සෙනවියාගේ දෙවෙනි එක්කෙනා තමයි මුස්ලිම් එක්ක. ඒ නිසා තමයි මුස්ලිම් ජනතාවත් මේ ප්‍රදේශයේ ඉන්නේ. ඔව්. ඒ විදිහට ඇහෙලා මෙහෙ ඉතින් දැන් අපි එනකොටත් කල්පනා කරපියම මේක සිංහල කට්ටිය මුස්ලිම් ජාතිකෙන් මික්ස්රණයක් මේ ගම. ඔව්. ඒ සෙන්පතිතුමාත් එක්ක ආපු කට්ටිය තමයි ඉන්නේ. කට්ටිය තමයි ඉන්නේ. ඔව්. එතකොට මුස්ලිම් ඇහෙලා තියෙන්නේ ඔය අටුළුගම කියලා. අටුළුගම. අටුළුගම ඇහෙලා තමයි මෙහාට ඇවිල්ලා තියෙන්නේ. ඇහිලා ඉවරලා ඊළඟට වීදියේ බණ්ඩාරත් එක්ක ඇහිලා ඒගොල්ලන්ට මෙහෙ වාසය කළා. අදත් ඒගොල්ලෝ ඒ විදිහටම
ජීවත් වෙනවා. කිසි කබ්බේද මොකක් නැහැ. දැන් කොටින්ම කියන්නේ මේක මුළු ලංකාවටම ආදර්ශයක්. දැන් අර නොඑක් අවස්ථාව දැන් අර දර්ගා නගරයේ සිදුවෙන සිංහල ජාතිය මුස්ලිම් ජාතිය අතර ඝට්ටනේ. ඊළඟට අර පහුගිය දවස්වල අර මේ පාස්කුදා ප්‍රහාරයේ සහරාන් ඒ අවස්ථාවවලදී අප්‍රේල් 21 ප්‍රහාරයේ ඒ හැම අවස්ථාවකම මුස්ලිම් ජනතාව ආරක්ෂා කරන්නේ පන්සලෙන් තමයි. අපේ හාමුදුරුව මැදිහත් වෙලා මේ ප්‍රදේශයේ ජීවත් වෙන මුස්ලිම් ජනතාව ආරක්ෂා කරගෙන කරනවා. මම දන්නේ මේක අපේ හාමුදුරුව ඇත්තටම මේ අලුත් ලෝකේ හරහා මේක ලෝකෙම බලනවා. ඉතින් මේක ලෝකෙට මාදර්ශයක්. ලෝකෙට මාදර්ශයක්. ඒක හේතුව මොකද? දැන් මේ හැම අවස්ථාවකම මේ අපේ අය උන් ඒගොල්ලන්ගේ අයට ගල් කැටයකින් ගැහුවේ නැහැ. ගැහුවේ නැහැ. ආරක්ෂා කරගත්තා. දැන් හමුදාව එනකොට අපි ඔක්කොම සම්පූර්ණයෙන්ම මේ හදලා ඉවරයි. හදලා ඉවරයි. මම දන්නේ අපේ හාමුදුරුවගේ මග පෙන්වීම විදිහේ අපිට ගොඩක් වටිනවා අපේ හාමුදුරුවෝ. මේකයි අපිට ඕනේ කරන්නේ මහත්තයෝ. එතකොට මේ මිනිස්සු අදත් පන්සලේ කරන සෑම ආගමික කටයුතු වලට මේගොල්ලෝ සහභාගී වෙනවා. කොඩි දානවා. මේ පහුගිය දවස්වල පිරිත් පින්කමත් වෙන හාමුදුරුවෝ අඩම්මන්න කොඩි පවා කියන්නේ මේ මුතුගොඩ පවා අල්ලගෙන ගියේ ඒගොල්ලෝ මුස්ලිම් ජාතිය. ඉතින් ඇත්තම මේ අපි බලාපොරොත්තු නොවෙච්ච සාකච්ඡාවකට මේක යනවා. මේක අපි හඳ අපි ආවේ ඉතිහාසය හොයාගෙන. ඉතින් ඒ තුලින් ලෝකෙට පණිවිඩයක් අපිට පාවුණා කියලා අලුතෝ කියලා යන්න. ඔව්. එතකොට බලන්න මුස්ලිම් අයගේ දැන් සිංහල අයගේ කෙනෙක් අවමගුලක් තියුණත් ඒ මිනිස්සුත් ඇහිලා ඒ කරන්න ඕන දේවල් කරලා ඉවරලා ඒගොල්ලොත් ඒකට සහභාගී වෙනවා. අපේ අයත් මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ මුස්ලිම් අයගේ ඒ විදිහ උනාන් පස්සේ අපේ අයත් ගිහලා ඒගොල්ලන්ට සහයෝගය දීලා අපි ආගමික වතාවක් කරන්නේ. නොත් මම පවා යනවා මේ මගුල් මලගේ වල වලට. ඉහිල්ල කතා බහ කරලා එන්නේ. ඒ ලෙංගතුකම මම හිතන්නේ වේදීය බණ්ඩාර සෙන්පතියත් එක්ක එන පරපුරේ තියෙන අභිමානය. ඔව් 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 ඉතින් මම දැන් අපේ හඳුන්නේ අපි ඇත්තටම ලොකු වටපිටාවක් මේ හරහා කතා කළා. ඉතින් මම මේ අන්තිම අදාරම මම අපේ හඳුන්ගෙන් අහන්නේ අපේ හඳුන්නේ මේ දැන් අපේ සමහරක් අයනේ වීදියේ බණ්ඩාර රජතුමා. තවත් අය කියන්නේ වීදියේ බණ්ඩාර සෙන්පතිය. මේ මේ දෙකෙන්ම වීදියේ බණ්ඩාර කියන මේ චරිතය හඳුන්වන වරදක් තියෙනවද නැද්ද? නෑ වරදක් නෑ. වරදක් නෑ. හේතුව මොකද? දැන් වීදියේ බණ්ඩාරගේ වීදියේ බණ්ඩාර මහසෙනතුමාගේ රාජධානී කතා කරනකොට නැගෙනහිරින් මේ මොකද්ද මේ නැගෙනහිරින් රක්වාන කඳු වැටිය. ඊළඟට උතුරෙන් කළුගඟ, දකුණෙන් මහමුහුද, බස්නාහිරෙන් බෙන්තරගඟ. බෙන්තරගඟ. ඔව්. ඊළඟට කතා කරනකොට ඊළඟට දැන් මෙතන රාජධානිය තිබෙනේ. රාජධානියේ ආරක්ෂක ස්ථාන මුර පොළ ඒක මේ මොකද්ද මොර පිටිය අදරත් මොර පිටියකම තියෙනවා නේද? අපි හංග අපිට පුළුවන් දැන් මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන මේ වීදිය බණ්ඩාර සෙන්පතිතුමාගේ මාලිගාව තිබිලා තියෙනවා. අදරත් නටබුන් අපිට බලන්න පුළුවන් නේද අපි හංග. කෞතුකාගාරය තියෙන මේ පාවිච්චි කරපු දේවල්. ඒ කියන්නේ මේ මෙහෙ ඉස්සර මැණික් ගැරුව මහන්තයෝ. ඒ මැණික් ගන්නකොට මැණික් පතල් වල තිබිච්ච පරණ දේවල් අදටත් තියෙන කොටස. ඉතින් අන්න ඒ නිසා අපි අලුත් ලෝකේ අපි දැන් සූදානම් අපේ හාමුදුරුත් එක්කම කැටුව මේක ගැන මාලිගා නටබුම් බලන්න යමු. ඒ වගේම තමයි කෞතුකාගාර බලන්න අපි යන ගිල කතා කරමු. දැන් අපි ඇවිල්ලා තින්නේ පැලෑන්ද රජමහා විහාරයේ කෞතුකාගාරයේ තියෙන පරිශ්‍රයට අපේ නායක හාමුදුරුත් එක්ක. ඉතින් අපි බලමු නායක හාමුදුරුත් එක්ක කතා කරලා පන්සලේ දිවිච්ච දේවල්. තව තියෙනවා කොටස. කියන්නේ ගුරු හාමුදුරුවන්ගෙන් ලැබිච්ච දේවල්. ඔව් ඔව්. පරම්පරාවෙන් ආපු දේවල්. හ්ම් හ්ම්. මේ තින්නේ පුස්කොළ ග්‍රන්ථ 18 වන සේවා සේව නේද? ඔව්. 18 වන සේවා සේව ඔක්කොම. අර උපසම්පදා සීට්ටුව කියන්නේ අපේ හාමුදුරුවනේ. ඒ උපසම්පදා සීට්ටුව කියන්නේ මගේ මෙහෙට ගෝ ලොකු හරවංගේ. දැන් උපසම්පදා වෙනකොට සංඝ සභාවෙන් අපට දෙනවා උපසම්පදා වුණයි කියලා පත්‍රයක්. ඒ පත්‍රය ලියන්නේ පුස්කොළවල. ඒ කාලේ තිබ්බ ඉතිහාසයේ ක්‍රමවේද සම්නිවේදන ක්‍රමයේ තියෙන්නේ නේද? දැන් ඊළඟට මේ බුදු පිළිම තියෙනවා. එහෙමයි. ඒවත් ඔක්කොම මේ පන්සලේ තිබිච්ච ඒවා. ඔව් ඔව්. අර උඩින් තියෙන පිළිමය ලෝකඩ පිළිමයක්. 18 වන සීවසේ. ඔව් 18 වන සීවසේ ලෝකඩ පිළිමයක් ඒ තියෙන්නේ. මේ ආරක්ෂා කරගත්තනේ. ඒ නිසා දැන් මෙතන අපිට පේන්නේ පිගම් භාණ්ඩ නේද? චීන පෝසිරින් පිගම්. මේ ඔක්කොම අපේ හැමදේම ඇත්තටම මේ ලොකු කාර්යතාවයක් කරලා තියෙන මේක නිර්මාණය කරලා. පිගම් භාණ්ඩ තියෙන. එහෙමයි. ඔක්කොම. අපි මෙතනට ආව කපේම මෙතන මේ තියෙන මේ තියෙන්නේ දැන් චීන පෝසිරින් පිගම් තියෙනවා. මේ තියෙන්නේ මේ හම්බ වෙච්ච
මේ පුරාවස්තු මේ ඉස්සර මැණික් ගැරුවා මේ මේ හරි ඒ ඔව් වල්දේහා ඒ මැණික් පතල් වල තිබිච්ච තමයි මේ ඔක්කොම තියෙන්නේ දැන් මේ ඔක්කොම තින්නේ පතල් වලින් අපේ හොයාගත්ත දේවල් තින්නේ පන්නේවත්ත අසලින් අර අපේ හැමදෙරු කලින් සදාන් කරේ පන්නේවත්ත නේද ඒ වගේ පරපුර වලින් අපේව මේ තින්නේ යපස් සුඳුනක් කියන්නේ මොකද්ද අපි හඳුන්නේ යපස් සුඳුනක් කියන්නේ යපස් කියලා කියන්නේ යකඩ වල මුල් අවස්ථාවේ යපස් කියන්නේ ඒ යපස් උණු කළා තමයි යකඩ හදන්නේ. ආ යකඩ මිශ්‍ර පසක් ඒ තියෙන්නේ. පසක් තියෙන්නේ. අර තින අපේ පැරණි පීරිසිහ කාසි නේද? ඊළඟට මෙතන මේක තමයි වැදගත්. දැන් මෙහෙ තිබිලා කාලතුවක්ව කම් වෙලා තියෙන 1949 මේ කටුකේ තියෙනවා. ඒ කාලතුවක්ව උණ්ඩයක් තමයි උණ්ඩ තමයි මේ තියෙන්නේ. තොර මේ මේ ගල් උණ්ඩ. තොර මේකද අපි හඳුන්නේ කාලතුවක් වරා ගිහින් තියෙන. කාලතුවක් ඔය තියෙන ගල් උණ්ඩ තියෙන්නේ. එහෙමයි. ඒකයි මේක මේක කාලසුවක් උණ්ඩ මේ ඔක්කොම ඒවා තමයි තියෙන්නේ මේ තියෙන්නේ දැන් මේ වගේ ටයිල් අල්ලනවනේ මේ තියෙන්නේ ඒ කාලේ ෆලෝවර් අල්ලපු ටයිල් කැට ආ බිම් මුල් කැට කියන්නේ ඒවට නේද හ්ම් 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 අපි දැන් ලේකම් ලියනගේ අර අපේ හැමදෙරෝ කිව්ව වාසගම් ටික නේද ඔව් ලේකම් කියන්නේ මේ වීදියේ බණ්ඩාර සෙන්පතිතුමත් එක්ක කාලේ තිබ්බ පැවැත්වෙන પરම්පරාවේ තියෙන නේද ඔව් 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 මෙතන අපි හඳුන්වන දැන් මේ තියෙන්නේ මේ ඔක්කොම තියෙන්නේ මේ ඔය ඔක්කොම මේ මෙවනම් තියෙන මාලිගාවේ උළු මේ කියන්නේ වීදියේ බණ්ඩාර තුම්මාගේ 14 වෙනි සේවාසනේ තියෙන්නේ හ්ම් හ්ම් දැන් ඊළඟට මේ ටික මේ ඔක්කොම මේ ඔය පතල් වලින් හම් වෙච්ච ඒවා මැටිකොරහ ඔව් මැටිකොරහක් තියලා තියෙනවා ඒ මැටිකොරහ ගැන කතා කරනකොට අර මේ මේ පුරාවිද්‍යා මහත්තය කියලා කතා කරුවා මේ જાතිය තියෙන්නේ අනුරාධපුරයේ යුගයේ පමණක්ලු මැටිකොරහ කියන්නේ මැටිකොරහ තෝ ටික අනිත් පැත්තේ තියෙනවා එතකොට යා කිව්වේ මේ 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 ප්‍රදේශයේ හම්බ වුණාට මේක අනුරාධපුර යුගයේ එතකොට හේගෙන් පෑදිලා එන සම්බන්ධතාව තිබ්බා කියලා. ඔව් ඔව් ඔව්. මේ මේ කොත් කරල්ලා. කොත් කරල්ලා කොටසක් කර තියෙනවා. ඔව් කොටසක් මැටි කොතල කිමි. ඔව් ඔව් ඔව්. 14 වන සීවස ඒකේ අතීතයට යනවනේ අපි හද. අතීතයට යනවා. දැන් මෙතන මේ තියෙන මේ පැරණේ අත්පොරවක් හිතල මේ තියෙන ඔක්කොම හම් වෙච්ච අර තියෙන අර යබර මේ යබර යකඩ උණු කරන කාලේ යකඩ උණු කරන තැන් වල තියෙනවා. මේ ඒ යකඩ උණු කරලා හදපු අත්පොරවද්ද මේ? අය ඔක්කොම ආවුද? මේ ඔක්කොම මේ 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 අර යක් මොනවද මේ 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 පතල් වලින් හම් පතල් හාරනකොට අඩි 15ක් විතර යට ඇතිවිලා හම් වෙච්ච මේ තියෙන ඔක්කොම. ඉතින් මං හිතන්නේ අලුත් ලෝකේ අපිට පෙන්වන්න පුළුවන් නම් හොඳයි. ඇත්තට මේ තියෙන්නේ ඒ කාලේ යකඩ උණු කරපු ප්‍රදේශයක් මේ තියෙන අපිට පේනවා නේද? අපි අත්පොරවක් ඊතලයක කොටසක් කඩුවක කොටසක් යබර කොටස් ඒ කියන්නේ පන්නේවත්තේ පන්නේවත්තේ කියන්නේ විස්තරේ හ්ම් හ්ම් අපි බලමු අපි තව ටිකක් මේ විස්තරේ කතා කරලා මේ මේ පැත්තේ තියෙන අර පබළු මාලයක් අපිට හම්බුණා කියලා ඔව් පබළු මාලයක් තියෙන අර තියෙන එක මේ 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 මෙහෙ කෙනෙක් දෙ නෙවෙයි මේ 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 මොකද්ද බොහොම ඈත කෙනෙක් අපිට ගෙනත් දුන්න එකක් අර තියෙන යා පබළු මාලනේ ඒ වගේ ගොඩක් දේවල් එක තමයි අපි හැමදෙරුවෝ මේ තියෙනක මේ තියෙන හඳුන් ගල කියන එක හඳුන් ගල ඔව් යට මේ සමහර මේකට නොඑක් අදහස් කියනවා දැන් අර කෑල්ලක් අඩු වෙලා තියෙන්නේ මේ උදැල්ල යකඩේ ගහද්දී කැඩිච් එක කැඩිච් එක කියන ඊට පස්සම මේගොල්ලෝ මේක මේ අතින් අරගෙන හදලා තියෙන්නේ නේ පහන් තියෙන පහන් මේ මේ තියෙන අපේ හන්ද මේ මේ පිත්තල සෙම්බුව සෙම්බුව ඕගෝ ඒ කාලේ පිත්තල සෙම්බුව ඊළඟට මේ වීදියේ බණ්ඩාර සෙනෙවිතුමා පත්තිනි දේව මෑණියන් අදහලා තියෙනවා වීදියේ බණ්ඩාර සෙනෙවිතුමා ඒ අර තියෙන පත්තිනි දේවිය සලම්බක් කර තියෙනවා මේ තියෙන්නේ එතකොට වීදිය බණ්ඩාර රජතුමා සෙන්පතිතුමා පරිහරණය කරපු එක. ඔව් ඔව් ඔව්. ඉතමත් වටිනා නටබුන් මේ ලක්ෂ්මි පහන. ආ. ඉතින් මේ වගේ ඉතින් ගොඩාක් ඉතිහාසය කතාවක් මේ විහාරස්ථානේ වටා ගොඩනැගිලා තියෙනවා. ඉතින් මේ අපි ඉන්නේ කෞතුකාගාර අපි දැන් සූදානම් වීදිය බණ්ඩාර රජතුමා එහෙම නැත්නම් සෙන්පතිතුමාගේ මාලිගාව තිබුණු නටබුන් තියෙනවා. නටබුන් අපි සූදානම් අපේ නායක හමුදුරුත් එක්ක දැන්ට ගිහිල්ලා මේ විස්තර කතා කරන්න. අපේ නායක හමුදුරුවත් එක්ක අපි ආවා වීදියේ බණ්ඩාර සෙන්පතිතුමා ජීවත් වුණු
මාලිගා නටබුන් වහන්සේ ඉති මම මේ අල්ලගෙන ඉන්නේ. ඒ මාලිගාව පෘතුගීසීන් විසින් ගිනි තියලා විනාශ කරලා තියෙනවා. අපේ හාමුදුරුවෝ මේ කඩිය 3-4ක් කාරණ කොට අඟුරු වහ වුණා කියලා. ඉතින් මේ හැම දෙයක් එක්කම අපි මේ නටබුන් ඓතිහාසික නටබුන් හොයාගෙන අපිලා අපේ හාමුදුරනේ මේ මාලිගාව පිළිබඳව අපේ හාමුදුරනේ මොන වගේ අදහසක්ද තියෙන්නේ? දැන් මාලිගාව කියන්නේ දැන් මෙතන බොහොම ජය භූමියක්. එහෙමයි. ඒ පැරණී කවුරුණත් රාජ්‍යරෝණත් කවුරුණත් ජය භූමියක මිසක වෙනත් තැනක මාලිගා හදන්නේ නැහෙනි. ඉතින් මෙතන ජය භූමියක්. මෙතෙන්ට ඇහිලා තමයි එයා මේ මාලිගාවල් දැනට ටිකයි. දැන් මේ තියෙන්නේ මාලිගාවේ තිබ්බ කණු. ඔව් ගල් කණු. දැන් කැරිච්ච නැති ගල් කණුවක් තියෙන මෙච්චරයි. එතකොට මෙතන තමයි එයා ඇහිලා මාලිගාව හදාගෙන සේනාව සංවිධානය කරලා පෘතුගීසීන්ට විරුද්ධව සටන් මෙහෙයපු මෙතන මේ ස්ථානේ ඉඳලා තමයි. මේ වගේ සුන්දර ස්ථානයක්, ඒ කියන්නේ වීදියේ බණ්ඩාර සෙන්පතිතුමා ජීවත් වෙච්ච මාලිගාව මේ තියෙන්නේ. මේ මාලිගාවේ ඉතිහාසය තමයි අද මේ අපි වාත් එක්ක අරගෙන ආවේ. ඉතින් අපේ හැමදරුවන්ට මේ මේ මාලිගාවේ කවුරුත් කැණීම් කරලා හැමකුත් නැද්ද තවම? තාම කැණීම් කරලා නැහැ. එහෙනම් අවස්තර දෙන්නේ නැද්ද කරන්නේ? දැන් අපිට මේක සුද්ධ කරන්න පොඩ්ඩක් අසුද්ධ කරන්නත් තහනම් මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අවසරයක් නැතුව. අපි උදැල්ලක් ගහන්න දෙන්නේ. ඒ ඔක්කොම කරන්න යාළ ඇවිල්ලා. මේ ඒගොල්ලෝ ඇහිලා දැන් මේ මේ ගමන අර වැස්ස නිසා නැත්නම් ඒගොල්ලෝ මාස දෙකකට විතර කරගෙන ඔක්කොම සුද්ධ කරලා ඒගොල්ලෝ යනවා. ඒගොල්ලෝ යනවා. ඔව්. ඉතින් මම හිතන්නේ දැන් මේ ශේෂ වෙච්ච දේවල් අපේ නටබුන් මේවා ආරක්ෂා කරලා තියෙනවා. ඉතින් ඇත්තටම අපිට සතුටුයි මේ විහාරස්ථානේ මේ දේවල් කිරීම සම්බන්ධයෙන්. ඉතින් අපේ හැමදුරුනේ ඔබ වහන්සේටත් ගොඩාක්ම පින් අලුත්වෝගේ අපිත් එක්ක මේ අදහස් බෙදා හදා ගැනීම පිණිස අපේ හැමදුරුනේ අපේ ඉතින් අද සූදානම් මේ පැලෑන්ද රජමහා විහාරයේ වීදිය බණ්ඩාර සෙන්පතිතුමා නැත්නම් වීදිය බණ්ඩාර රජතුමාගේ ජීවත්වුණු මාලිගාවේ ඉඳලා අපි සූදානම් අද මේ එපිසෝඩ් එක නිමා කරන්න. ඉතින් ඔයාගේ අදහස මතක ඇතුව මේක අපේ කමෙන්ට් සෙක්ෂන් එකට එකතු කරන්න. අලුත් ලෝකේ හරවලට පොඩ්ඩක් මේක බලන්න පුළුවන්. අපි පැලෑන්ද රජමහා විහාරයට ඇවිල්ලා නායක හාමුදුරුවොත් එක්ක මුළු විහාරස්ථානය ඇවිදලා ඉතිහාසයේ වටිනාකම් ගොඩක් අපි කතා කළා යාළුවනේ. ඉතින් මේ දේවල් එක්ක වීදිය බණ්ඩාර සෙන්පතිතුමා ජීවත් වෙච්ච මාලිගාවේ ගල් කණු ගොඩක් තියෙනවා මාලිගාවට. ඉතින් මේ දේවලුත් එක්ක අපි සූදානම් අද අපේ එපිසෝඩ් එක නිමා කරන්න. ආයේ දවසක අලුත් එපිසෝඩ් එකක් අරගෙන අපි එනවා. මේ වගේ වටිනා දෙයක් ඔයාගේ දරුවන්ට මේ පෙන්වන්න, ඔයාගේ අනාගත පරම්පරාවට මේවා ආලා අරගෙන ෂෙයා කරගන්න, හැමෝටම බෙදා හදා දෙන්න. මේ හැම දෙයක් තුලින්ම අමතක කරන්න එපා. ඔයාගේ අදහස මතක ඇතුව අපේ කමෙන්ට් සෙක්ෂන් එකට එකතු කරන්න. ඉතින් ඒ ආරාධනාවත් කරන ගමන් කියනවා අපි subscribe කරලා තියාගන්න, මේක වටේ කියලා හිතනවා නම්, හොඳයි කියලා හිතනවා නම් විතරක් අපි subscribe කරන්න. පහළ තියෙන bell icon එක click කරන්න. අපි අලුත් වීඩියෝ, වටිනා වීඩියෝ, ආගේ පරපරාවටම වටිනා වීඩියෝ අපි අරන් එනවා. ඉතින් මේ දේවල් එක්ක අපි සූදානම්. අද අවසේ සිසිලසක් විඳගනිමින් සුන්දර රාජමහා විහාර පරිශ්‍රයේ ඉඳලා පැලෑන්ද රජමහා විහාරයෙන් සමුගෙන යන්න. ඉතින් අලුත් ලෝකේ අපි යනකොට අමතක කරන්න එපා. ආයෙ දවසක හමු වෙනවා. හරිම දේ හරියටත් අරගෙන. එහෙනම් අපි ගියා. ඔයාගේ දවස සුබ වේවා. ඔබට ජය වේවා.